මෙවෙනකොට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාවක් තමයි e-sports කියන්නේ. අමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන බේස්බෝල්, ටෙනිස් වගේ e-sports තරමටම මෙවෙනකොට e-sports දුත් ජනප්‍රිය වෙලා තියෙනවා. කණ්ඩායම් වශයෙන් තමයි ගොඩක් වෙලාවට මේ තරඟ පැවැත්වෙන්නේ. TSM, Cloud9, Team Liquid, Face Clone වගේ ලෝක ප්‍රසිද්ධ කණ්ඩායම් රාශියක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ක්‍රීඩකයෙක් දිනකට පැය 8ක් වගේ සතියකට දින 6ක්වත් ප්‍රැක්ටිස් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් එක දිගට පරිගණ ක්‍රීඩා කිරීම නිසා ඇතිවිය හැකි ආබාධ අවම කර ගැනීම සඳහා ඔවුන් ඉතාම විශේෂ ව්‍යායාමත් කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ ඔක්කොම ගැලපෙන විදිහට ටූර්නමන්ට් එකක් ජයග්‍රහණය කරාම ඩොලර් මිලියන ගානක ත්‍යාගත් ඔවුන්ට හිමි වෙනවා.